මෙතන මොකක්ද ආද? මෙතන කොහමද යන්නේ මෙතන? අනිත් කාරේ. යාලි මොකද? තල්පේ. ඇත්ත. තල්පේ. තල්පේ තල්පේ. අපි පළල් පිටියට යනවා. පළල් පිටිය ජාතික කුරුඳු පරීක්ෂණ මධ්‍යස්ථානයේ ලේදාන් දීමේ පින්කමක් තිබෙනවා. එම ලේදාන් දීමේ පින්කම වෙනුවෙන් අපි පැලාරයි යනවා ලේදාන් දුන්න අයට පැලා දන් දෙන්න. අයිබෝවන් අයිබෝවන් අයිබෝනේ කොහොමද මල්ලි? හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා. වාගේ යුනිවර්සිටි මොකද්ද? මම කොළඹ විශ්වවිද්‍යාලයේ ග්‍රාමීය කෘෂි විද්‍යාලයේ. වාගේ රිසර්ච් එක මොකද්ද? රිසර්ච් එක? ඔව්. මගේ රිසර්ච් එක සිනමන් ඉන්කෝපරේට් නිව් ප්‍රොඩක්ට් එකක් හදන එක. කටිර මතක ඇති මම අර පැනිසියඹලා කෑවා ඊට පස්සේ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදනය වල තිබ්බා. ඒ තමයි මේ මේ මල්ලි. ඔයාගේ බ්‍රෑන්ඩ් එක නම් මොකද්ද මල්ලි? හෙල්ති සිලෝන්. හෙල්ති සිලෝන්. අර හෙල්ති සිලෝන්. දැන් කොහමද මේ දවස්වල බිස්නස්? බිස්නස් අවුලක් නැහැ ඉතින් හොඳට යනවා. හොඳට යනවා නේ. දැන් අද ඔයා මේ කරන වැඩේ මොකද්ද? අද කරන්නේ මම රිසර්ච් එක කරන්නේ ජාතික කුරුඳු පරීක්ෂණ ආයතනයේ මේ දිහකොඩ පළල් පිටුව කියන. ඒකේ අද කරනවා සුබ සාධක සංගමය කරනවා ලේකම් දීමේ වැඩසටහන. හරි. ලේකම් දීමේ වැඩසටහන ඉදින් නාලකයට මම ඉදිරිපත් කරා පැල ටිකක් දෙන්න කියලා. නාලකයි ඉදින් පැල දුන්නා පිට එක අරන් යනවාද? හරි. ඒ ටික අපි එහෙනම් අද අරන් ගිහින් ලේදන් දෙන කට්ටියට පැල දන් දෙනවා. ඔව්. ලේදන් දෙන කට්ටියට අපි දන් දෙනවා පැල. ඔව්. අපි ඔන්න උදේ කොළ ගැඳේ ගම් බොනවා. දසබර කොළ ගැඳේ යන. තල්පේ. තල්පේ. ආයි. ඇත්තටම මේ බලන්න මේ මේ පොළොවේ අවල තිනවා මේ මල් රට කජු. ඒකේ සුවිශේෂත්වය තමයි මේ පොළොවට නයිට්‍රජන් ලබා දීමේ ප්‍රධාන භෝගයක් විදිහට මේ දකුණේ ඇත්තටම මේ විදිහට භාවිතා කරනවා. මම දැකලා තියෙනවා මේ රට කජු භාවිතාව මේ මල් රට කජු නැත්තම් මේ රට කජු භාවිතාව උතුරු කුඹුරු වලත් සිද්ධ වෙනවා. ඒ වගේම දකුණේ බොහෝ කුඹුරු වලත් එතකොට මුං කව්පි රට කජු අවල ඒ නයිට්‍රජන් භාවිතාව නිසි ආකාරයෙන් පොළොවට ලබා ගන්නවා. ඉතින් රට මැදත් මේ ආකාරයේ
යම් යම් දැනුවත් වීම ඔබ මගේ වීඩියෝ හරහා දැනගන්න. ඔබේ දැකපු පැල ඔබට කෙනෙකුට 100 ගාණ ලබා ගන්න පුළුවන්. හොඳයි මම දැන් ඔබ සිල් දනා ඉතා මාදරින් කවුරෙන් හඳුන්වා දෙනවා. අයිබෝන්. අයිබෝන්. ඔබතුමී නම? මම අචිනි. අචිනි මැඩම් ඔබ මොකද්ද මෙතන කරන රාජකාරිය? ඔව් මම පසුවස්සන තාක්ෂණික අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විදිහට වැඩ කරන්නේ. අද දවසේ අපේ බ්ලඩ් ඩොනේෂන් ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා. ඉතින් අපි ඒක අපේ සුභ සාධක සංගමෙන් ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ සුභ සාධක සංගමෙන් තමයි සංවිධානය කරේ. ඉතින් අපිට ලේ දන් දෙන එන අපේ හිතවතුන්ට ත්‍යාගයක් විදිහට අපි පුංචි පැලයක් ලබා දෙන්න හිතුවා. අපි අපනයන කුෂිකර්ම දෙපාර්තමේන්තුවයි අයිති ආයතනයක් නිසා. ඉතින් අපිට ඒ සඳහා දායකත්වය දැක්වේ අපේ මේ සේනාධීර මහතා. ඉතින් ඒ කටයුත්තට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි පළතුරු පැල එක්කම කුරුඳු පැලත් අපි පොඩි තිලනයක් විදිහට ලබා දුන්නා. ඒ අපේ ලේ දන් දෙන එන අපේ හිතවතුන්. හිතවතුන් මැඩම් දැන් ඒක හරි දැන් අද බ්ලඩ් ඩොනේෂන් එක ඔබතුමීලා කරනවා. ඒ වගේම දැන් මේ රටට අවශ්‍ය කරන බ්ලඩ් එකත් ඕගොල්ලෝනේ දැන් මේ කුරුණු පරීක්ෂණ ආයතනයෙන් මේ කරෙන්නේ. දැන් මේ ලෝකේ එකම කුරුණු පරීක්ෂණ ආයතනය මේ පිහිටලා. මම පොඩ්ඩක් විස්තර කියන්න අපිට. ඔව්. අපේ ජාතික කුරුණු පරීක්ෂණ හා පුහුණු මධ්‍යස්ථානය ඇත්තටම කිව්වොත් ලෝකෙටම තියෙන එකම කුරුඳු පර්යේෂණ මධ්‍යස්ථානය. ඉතින් අපේ මේ කුරුඳු පර්යේෂණ ආයතනයෙන් තමයි කුරුඳු ගහක් සිටවන තැන ඉඳලා අස්සනු නෙලලා ඒක නිෂ්පාදන කරන අවස්ථාව දක්වා වූ සියලු කාර්යයන්ට අදාළ පර්යේෂණ කටයුතු කෙරෙන්නේ. ඒ වගේම පර්යේෂණ කටයුතු වලට අමතරව තමයි අපි පුහුණු වැඩසටහන් පවත්වාගෙන යන්නේ. එතකොට මේ සිනමන් ඉන්ඩස්ට්‍රි එකට අදාළ හැම ස්ටේක් හෝල්ඩර් කෙනෙක්ටම ඕනි කරන පුහුණුව අපි නොමිලේම ලබා දෙනවා අපේ මේ පුහුණු ආයතනය මගින්. මගින්ද ඒවා මේ දවස්වල ක්‍රියාත්මක වෙමින් පවතිනවද කොහොමද? කියන්නේ දිව අවුරුද්ද පුරාම අපි ට්‍රේනින් ෂෙඩියුල් කරලා තියෙනවා. විශේෂයෙන්ම නොදන්න කෙනෙක්ට කුරුඳු සැකසීම GMP අනුව කුරුඳු සැකසන දවස් 5 පුහුණුව, කුරුඳු වගාව සම්බන්ධ දින 2 පුහුණුව, ඒ වගේම වැලියු ඇඩිෂන් කුරුඳු වල අගයකතු කර නිෂ්පාදන පිළිබඳ දින 2 පුහුණුව ප්‍රධාන වෙනවා. ඊට අමතරව කාබනික පොහොර නිෂ්පාදනය, තවාන් පුහුණුව, ඔය වගේ ලෙඩ රෝග හඳුනා ගැනීම, ඔය වගේ පුහුණු රාශියක් තියෙනවා අපේ පුහුණු මධ්‍යස්ථානයෙන් කෙරෙන. ඉතින් විශේෂත්වය තමයි නොමිලේ කරන එක. ඉතින් නොමිලේ ඇවිල්ලා කෑම බීම සමගම මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් වලට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. එයාට තියෙන අපව එලියට ගිහින් කුරුඳු වගා කරලා රටට අන්න නිවැරදි අස්වැන්න ලබා දෙනින්. මට එහෙම සාර්ථකද වැඩපිළිවෙල? අනිවාර්යයෙන්ම සාර්ථකයි. දැන් හුඟ දෙනෙක්ට අපේ ගොවීන්ට එහෙම මුදල් ගෙවලා පුහුණුව ලබා ගන්න උනන්දුවත් අඩුයි, හැකියාවත් අඩුයි. ඉතින් මේ වගේ අවස්ථාවක නිවැරදි ක්‍රමයට පොහොර දාන විදිහ, නිවැරදි ක්‍රමයට අස්සනු නෙලා ගන්න විදිහ, කොහොමද අගය එකතු කරලා නිෂ්පාදනයක් හදන්නේ, ඒකට අවශ්‍ය තාක්ෂණික දැනුමක් අනිවාර්යයෙන්ම ඕනි වෙනවනේ. ඉතින් අනිත් බොහෝ ආයතන වලින් මුදලක් අය කරලා තමයි මේ තාක්ෂණික දැනුම ලබා දෙන්නේ. නමුත් අපි ඒක නොමිලේ ලබා දෙනවා. ඉතින් අර දියුණු වෙන්න කැමති, කියන්නේ තමන්ගේ ආර්ථික මට්ටම දියුණු කරගන්න අපහසුතාවයක් ඇතිව ඉන්න අයට ලොකු අවස්ථාවක් මේක. අපි කුහුණු වැඩසටහන් නොමිලේ ලබා දීම තුලින් ලබා ගන්න පුළුවන්. ලංකාවේ ඕන කෙනෙකුට වෙලෙන් ඉගෙන ගන්න පුළුවන්. දැන් මැඩම් බැලු බැලු ඇත මේ කුරුඳු තිබෙන්නේ. එතකොට ඔබගේ මේ ලැබදෙහිකුත් තිබෙනවා. මේවෙන් පරීක්ෂණ කරලා දැන් මේ නදුන් වගේ තරුණයන්ට ඉස්සරහට එන්න අවස්ථාව ලබා දී තිබෙනවා වැලිගත් යුනිවර්සිටි එක හරහා. එතකොට දැන් දෙමළ මුස්ලිම් කෙනෙකුට උනත් මෙතන ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන්ද? කියන්නේ භාෂා ප්‍රශ්නයක් නැද්ද? ප්‍රශ්න නෑ. මම හිතන්නේ ලැබ් එකට ගියොත් දකින්නේ. ඔව් මම දැක්කා. මුස්ලිම් ගෑනු ළමයෙකුත් ඉන්නවා. ආ ඒගොල්ලෝ කියලා දෙනවා. එයාලා ඉන්නෙත් නදුන් වගේම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට තමයි ඇවිත්ින්. කියන්නේ වැලිගත්ත යුනිවර්සිටි විතරක් නෙමෙයි, දැනට වයඹ යුනිවර්සිටි එක, සබරගමුව, ජපුර, කොළඹ, ඒ හැම විශ්වවිද්‍යාලයකම සිසුන් අපේ පර්යේෂණ කරන්න මෙහෙට එනවා. ඒ කියන්නේ එයාලගේ මාස 4 හෝ මාස 6 පර්යේෂණ කටයුතු අපිත් එක්ක කොලබරේටිව් තමයි කරන්නේ. යුනිවර්සිටි එකයි අපේ ඉන්ස්ටිටියුට් එකයි කොලබරේටිව් තමයි රිසර්ච් කරන්නේ. එතකොට ඒ අන්ඩර් ග්‍රැජුවේට් ස්ටුඩන්ට්ස්ලට රිසර්ච් එක කරන්න අපේ අවස්ථාව අපේ විද්‍යාගාර තුල සලසල දීලා තියෙනවා. ඉතින් එයාලා අපිත් එක්ක එකතු වෙලා රිසර්ච් කරලා ඒක පබ්ලිෂ් කරනවා. එයාලට ලොකු අවස්ථාවක් මේ වගේ, කියන්නේ
කුරුදු සම්බන්ධයෙන්ම අලුත් ලොකු ඉල්ලුමක් තිබෙනවා ඉල්ලුමක් තියෙන එක පරීක්ෂණයක් කරන්න ලැබීම අවු මැඩම් දැන් ඒතර දුරකථන අංකයක් තියෙනවද මෙතන කාර්යාලවල මැඩම් කියන්න කැමතිද ඒක ඔව් සම්බන්ධ වෙන්න පුළුවන් කට්ටියට මම දුරකථන අංකය සඳහන් කරන්නම් 0.41 22 45 407 හොඳමයි ඒ අංකේ නැමැතිමින් මෙතුමියා හා සම්බන්ධ වෙලා මේ පරීක්ෂණ කරලා මේ ලස්සන ස්ථානයේ කොහොමද කුරුදු වගා කරන්න කියලා ඔබට දැනගෙන ඔබගේ නව නිෂ්පාදන ලෝකෙට ඉදිරිපත් කරන්න පුළුවන් ලෝකෙම දැන් අපේ කුරුදු ගැන දන්නව නේද මල හොඳයි එහෙනම් බොහොම ස්තුතියි මෙතුමිය කාර්යභාරය ඉතාම අගය කරනවා බොහොම ස්තුතියි හොඳයි අපේ අද මේ වගේ වැඩවලදී පැල ලබා දුන්නේ මා හිතවත් මංජුලා තෙන්නකෝ නම්මා ඒ වගේම කීර්ති නිර්මලා සහ වජිරා ශාන්ති කියන කණ්ඩායම එකතු වෙලා බොහොම කැමැත්තෙන් පැලට ලබා දුන්නා ඒ වගේම මා හිතවත් අබුඩාබි වෙසෙන මාලින්බඩ ලියනගේ ධම්මිකා මේ පැල ලබා දුන් සියලුම දෙනාට මම ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා එහෙනම් ජය වේවා